ගුඩ් මෝනි. ඉතිං කොහොමද අද පොඩ්ඩක් ආවා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න කියලා. ඒත් එක්ක වීඩියෝ දාන්න හිතුණ අපි මේ ඇවිල්ලා ඉන්නේ උයන්නත් වැවට. ඉතින් මේ අපේ යාළුවෝ ටික ඉන්නවා මේ පැත්තේ. මනෝජ් ඉන්නවා, උදික, ඊට පස්සේ ඉන්නවා හර්ෂ. ඉතින් හර්ෂලාගේ ගෙවල් ළඟ තමයි මේක තියෙන්නේ. හර්ෂලා ගෙදර ආපු වෙලාවේ තමයි ඉතින් මේ උයන්නත් වැවට ආවේ. මේක තියෙන්නේ රයිගමනේ. හර්ෂ කියන්න මේ කොහොමද මේකට එන්නේ කියලා පොඩ්ඩක්. මෙතෙන්ට එන්න ඕනේ බණ්ඩාරගමට ඇවිල්ලා එතනින් ටිකක් යනකොට උයන්වත්ත වැව කිව්වම මොන එක්කෙනෙක් දන්නව මේ පැත්තට. ආගෙන ඉතින් පාර ප්‍රධාන පාරට කිට්ටු. කිට්ටුනේ. ඉතින් ලොකේෂන් දාගෙන ආවනම් හරියටම වැවට එන්න පුළුවන්. ඉතින් මෙතන මාරම ලස්සන ලොකේෂන් එකක්. ගොඩක් ටෙලි ඩ්‍රාමාස් එහෙම ෂූට් කරනවා, ෆිල්ම්ස් එහෙම සිදු එක එහෙම මෙතන තමයි ෂූට් කරලා තියෙන්නේ. ඉතින් මාරම ලස්සනයි මෙතන ප්ලේස් එක. වැව් බැම්ම එක්ක මේ පැත්තේ වැව, මේ පැත්තේ කුඹුරු යායක් තියෙනවා. මෙතනින් තමයි බන්ට් එක තියෙන්නේ. ඔහොම වතුර පාරක් යනවා. අද නම් වතුර අඩුයි. ඉතින් ඔහොම පහළට යනවා ඇලපාර. ඉතින් අපි මෙතෙන්ට ආවේ තව පුංචි දෙයක් කරන්න. ඉතින් බල්ලයන් විතරක් නෙමෙයි, අපි පොඩි පික්නික් පාරක් දානවා මෙතන. අපි කැම ටිකක් ලෑස්ති කරන් ආවා. ඔච්චරයිද මං අරබේ මේක තියෙන්නේ. පොඩි කලොයිට ඇඩි තිබ්බයි ඔච්චරයි තියන්නේ. පොඩි කාලේ මේ මිට වැඩි පෙබස් තිබ්බ මේ මේක. ඉතින් ඔන්න ලස්සන වැව් යුවරක ඉඳලා අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න යන්නේ. මෙතන තියෙනවා කොච්චි බයිට්, ඊට පස්සේ චයිනිස් රෝල්ස් තියෙනවා, ඊට පස්සේ කොමඩු තියෙනවා, පාන්, චීස්, මාගරින්, ඊට පස්සේ බිස්කට්ස් තියෙනවා, චොක්ලට්. ඔන්න ওই ටික තමයි තියෙන්නේ. මේ පොඩ්ඩයි ගෙනාවේ මේ දවස්වල උද්දමනේ හින්දා හොඳටම දැනෙනවා. මේවා ගන්න ගියාම බිස්කට් එකක් එහෙම සෑහෙන ගන්නේ. ඉස්සර අපි මේ රුපියල් 20 30ට කවපු බිස්කට් දැන් ඔක්කොම 100 ගණන්. ඉස්සර අපි 100 විතර කවපු බිස්කට් ඔක්කොම 500 ගණන්, 400 ගණන්. ඒ වගේ සෑහෙන මේ ලොකු උද්දමනයක් තියෙනවා. ඉතින් ආහාර උද්දමනය කියන රටකට එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඔක තමයි ඉතින් තත්ත්වේ. ඉතින් අපි කමු නේද? බඩගිනිනේ. කොහෙන්ද පටන් ගන්න? අපි පාන් කමුනේ ඉස්සෙල්ලා. පාන් ගන්න ගෙනාම මේ වගේ හර්ෂලා ගෙදරින් ටූල් එක හර්ෂලා අම්මා දුන්නේ. ඊළඟ ගණි. කොච්චි බයිට් එක මරු. චීස් එක පාන්. හර්ෂේදී වාඩ මොකද හිතෙන්නේ වාගේ ගමට ඇවිල්ලා අපි මේ වගේ දෙයක් කරත් කියන්න දේවල් නැහැ. මොනවද කියන්නේ? කරදරේද මන්ද? කරදරේ එනේ ඇත්ත කිව්වා. මොනා කරන්නද? ඉතින් අපේ හර්ෂේ ඉන්නවා. හර්ෂේට ගෙදරට කියන්නේ
චතු කියලා. අපි ඒක අද තමයි හොයාගත්තේ. ගෙදර ආවට පස්සේ දැන් ඉඳගෙනම චතු තමයි නැස්සට කියන්නේ. ඒ නැගිටින්න. ඒ ඒ ඒ නිදිද? ඒව නිදි බං. නැගිටලා බිස්කට් ටික සුන්න තියමු. අමෝ නිමිච්ච දරුව මං කිව්ට අම්මා අතත් එක්ක ගන්න අදහපයි චූටි කුකු හැමතැනම ඉන්නවා චූටි කුකුල පං කයිද කෑමක් කෑවා බඩ පිල්ල තියෙන්නේ ඉතින් පොඩ්ඩෝ ටිකක් සෙල්ලම් කරනවා බන්ට් එක පිහිටිය මෙන්න මෙතන මේ හේවන නිසා ඉතින් මෙතන තියෙනවා මේකේ විස්තර ටික තියෙනවා කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි එකම මධ්‍යම ප්‍රමාණයේ වැව තමයි මේ උයන්නත් වැව කියන්නේ ඉතින් මේ වැව හදලා තින්නේ රයිගම් බණ්ඩාර රජතුමා ඉතින් ඊට පස්සේ බ්‍රිතාන්‍ය පාලකයෝ මේ වැව ප්‍රතිසංස්කරණය කළා තියෙනවා 1935 විතර අදලා තියෙන 1938 ඊට පස්සේ 1978 ආය වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඇල උස්කලා රළපනාව ඉදි කරලා පිටවාන උස්සා ධාරිතාවේ වැඩි කිරීම කරන ලදි. ආය ප්‍රතිසංස්කරණයක් කරලා තියෙනවා මේ වැවේ මේ මෑතකදී. වැව ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ස්ට්‍රක්චර් එක. එක එක අදියර වලට තියෙන්නේ මේ මෙහෙම මෙහෙම ගොඩක් පැති අහුවෙන විදිහට තමයි වැව තියෙන්නේ. මේ තියෙනවා මෙතන වැවේ විස්තර ටික. ධාරිතාවේ වේලේ දිග පිටවාන සොරවුව ඉතින් ඔයාලට අවශ්‍ය වෙනවා නම් ඔන්න විස්තර ටිකක් තියෙනවා එතන තියෙනවා වැවේ බෝඩ් එක අතන තියෙනවා ඇලපාර වැවේ බන්ට් එක හරහා එන ඇලපාර ඉන්න මෙතන සාමාන්‍ය වැස්ස දවස් වලට නම් මෙතනින් වතුර එනවා ගියල්ලක් වගේ ලස්සනට මෙහෙම කැස්කේඩ් විදිහට ගියල්ලක් වගේ ලස්සනට වතුර වැටෙනවා අද නම් වතුර චූට්ටක් එන්නේ මේ එකත් එන්නේ අර අතනින් වතුර වැඩි කාලට පාර උඩින් මෙහෙම මෙන්න මෙහෙම ලොකු වතුර පාරක් එනවා මාළු බැටව ගොඩක් ඉන්නවා ඔන්න ඔහොම තමයි තියෙන්නේ හලෝ කොහොමද කොහොමද එන්නේ එන්නේ බිස්කට් එකද එන්නේ එන්න එන්න බිස්කට් එකක් බිස්කට් තියනවද බිස්කට් එකක් දෙන්න ආ පාන්දි කොද ආයින ආ ආයින එන්න ආ කයි තවනි බා මුලි සෙරප්පු කෑවා ඇති ඇති සෙරප්පු ඇති ඇති නරයක් දෙනවා ඇති ඇති අපන ඔයාට බේත් ඉඳලත් නැහැනේ මුකුත් නැහැ මගේ අතේ මුකුත් නැහැ දත් නිකන් ඉඳි කටු වගේ ඔන්න එනං අපි වැවේ මෙහා කොනේ ඉඳලා එහා කොනට ගිහිල්ලා බලමු කොහොමද කියලා
අඟුරුටික එහෙම එතන තියෙනවා ඔරුවක්. ඉතින් අපි මෙතන දැන් උයන්වත් වෙවේ ඉඳලා දැන් අපි යනවා නාච්චි මලියට. නාච්චි මලියට ගිහිල්ලා පොඩ්ඩක් නාලා කරලා එතනත් පොඩි කෑමක් හදන්න ඉඳන් ඉන්නේ. එහෙනම් අපි යන්නේද උයන්වත් වෙවට සමුදීලා. ඉතින් ඔයාලා එනවනම් මේ ලොකේෂන් දාගෙන ඉන්න ලස්සන තැනක්. හවසට එහෙම ඇවිල්ලා උදේට ඇවිල්ලා ලස්සනට සන්රයිස් එකක් හිම් බලා ගන්න පුළුවන් මෙතන. ඉතින් නිදහස් තැනක්. ඉතින් කියන්නේ දෙන විනාශ කරන්න එපා මේ ලස්සන තැන්. ආවම වගේම ලස්සනට කියලා යන්න. ඉතින් අපිත් කව්බිපු ඔක්කොම අර කොළ පොලිතින් ඔක්කොම අරන් යනවා. ඒ වගේම ඔයාලත් ඒ දේවල් කරන්න තව එන කෙනෙක්ට මේක ඒ විදිහම ලස්සන තියෙන විදිහට ඒ දේවල් කරන්න. ඉතින් අපි දැන් ඔහොම යනවා නාච්චි මලේට. නාච්චි මලේට කොච්චර දුරද හර්ෂ මෙතනින්ද? කිලෝමීටර් 20ක් වගේනේ. කිලෝමීටර් 20ක් වගේ තියෙනවා. ඉතින් දාම් බලයන්බ අපි මේ යන්නේ නාච්චි මලේ. නාච්චි මලේ යන ගමන් අපිට හම්බුණා ලස්සන රබර් රතු ටිකක්. ඒ ටිකක් වීඩියෝ එකට දාන්න හිතුණා. ඔයාලා බලන්න ඇති මේ මොකද්ද දිගේ කෝට්ටක් කරගෙන යන්නේ කියලා බයිසිකලේ. තම්නෙල් එක දැක්කම දන්නව නේද? තම්නෙල් එක දැක්කම දන්නව ගෙස් කරන්න මොකද්ද කියලා. අපි ඒක ගිහිල්ලම වෙන්නනම් අපේ මොකද්ද මේ අලුත් සෙටප් එක කියලා. අලුත් ප්ලෑන් එක. කොහෙද ඔයාලා දෙන්න යන්නේ? අම්මාට කිරි කොහෙද යන්නේ? කොහෙද යන්නේ? කොහෙද පොල්ලු ටිකක් උස්සගෙන? අපි දැන් ඉන්නේ පරවිතොට කියන තැන. Google Map එකේ දාගෙන ඉන්නේ පරවිතොට. ඉතින් එනවනම් මෙතන පාර තමයි පරවිතොට තියෙන්නේ. ඇලපාරක් යනවා. ඉතින් අපි පරවිතොටට යන්නේ නැහැ. මොකද එතන කට්ටිය වැඩි. අපේ වැඩේ කරගන්න කට්ටිය අඩු තැනක් තියෙන්න ඕනි. අඩු කියන්නේ අවුරුදු නැති තැනක්. ඉතින් එතන පාස් කරලා අපි යනවා තව ටිකක් උඩට. අර්ශ කිව්වා මේ යා දන්න තැනක් තියෙනවා කියලා. ඉතින් එහෙනම් අපි උඩට ගිහිල්ලා බලමු. ආරණං අවුල් වෙනවනේ. වාහනේ යන්න බෑ නේද බා? නේද බයික් එක යන්න පුළුවන් මේ. යකාල් දෙපටි බෙද. ඕන්න අපි ඇවිල්ලා බයික් ටික නතර කරා මෙන්න මෙතන. එහා පැත්තේ ඇලපාර. දැන් අපි යනවා හොඳ තැනක් හොයාගෙන. බලමු උඩට ගිහිල්ලා. ලස්සනයි මේ මේ ඇලපාර බලන්නකෝ මේ ගස් එහෙම. මාරම ලස්සනයි. මාරම ශාල ගස් තියෙනවා. ලස්සන ලොකේෂන් එක. මාළුත් ඉන්නවනේ. ඉතින් ඉන්නවා ලොකු මාළු. මේ නියමයි. මනෝජ් යන මේ බිලි බණ්ඩ වගේ දිග කෝට් එකක් තරින්. මේක මේ නෝමල් නාච්චි මලේ නේ, ස්පෙෂල් නාච්චි මලේ එක. හරිස තමයි තැන තැන දන්නේ හරියට. ඔයාලට පාර කියන්නේ විදියක් නෑ. මම දන්නෙත් නෑ මේ පාර. හරිස තමයි මේ එක්කන් යන්නේ. මේවා දෙකක් පාස් කරන්න ඕනේ නේද බා? වල පාරවල් දෙකක් මෙහෙම මෙහෙම පාස් කරන්න. අද කරන්න යන්නේ මං ගොඩක් කාලයක් කරන්න හිතාගෙන ආසාවෙන් හිටපු දෙයක්. ඉතින් අපි ගිහිල්ලා බලමු වැඩේ කොහොම වේද කියලා. ඔක්කොම ටික ගෙනල්ලා තියෙන්නේ. අපිට සෙටප් කරගන්න තමයි තියෙන්නේ.
දෙකයි මේක ගමු දරට උන් කපල තිබ්බ එක ආ වාව් නියමයි නේ සුපිරි යෝ වි ආ ඉන් නාචි මලේ නව් ඉස් දිස් නාචි මලේ ඕකේ නොට් පරවිත නොට් පරවිතට නාචි මලේ පරවිතට නාචි ඇඩ්‍රස් පරවිතට නාචි මාලිද පරවිතට පාර නාචි මලේ මේ තියෙන්නේ වරා මලක් මේ අර හුළඟ මගින් බෝ වෙන ශාක නොතන වරාගක් හැදීද ඉතින් අපි තා පොඩ්ඩක් ගඟේ උඩට යනවා මේ අපිට හරියන තැනක් තාම හම්බුන්නේ සිංහරාජ වගේ මෙහි නේද බා සිංහරාජ වගේ ලොකු පුස්සල් තියෙනවා ඩල්ලෝ යෝ ගඟ දිගේ පොඩ්ඩක් ආව උඩට එතන තියෙනවා ඉස්සරහන් තියෙනවා දියල්ල මෙතනත් නියමයි නාන්න ගැඹුරු තැනක් ඔන්න අපි චිකන් එක රෝස් කරන්න තැනක් හොයාගත්තා මෙතන තමයි අපි වැඩි හරියන්න ඉතින් මෙතන අපි ගිනිමෙලි ගහන් හිතන් ඉන්නවා මෙතන තමයි අපේ ටර්බයින් එක දාන්න අප මේකට යොදාගත්තේ අර කෙහෙල් ගහේ තියෙන මේවා කෙහෙල් පතු ඉතින් කෙහෙල් බඩේ තමයි මේ තියෙන්නේ ඒකේ පොල්ලක් ගහලා තමයි අපි ගත්තේ පොල්ලා සීතල වෙලායි අපේවා දාන්න අපේ කුකුලා හොඳට රෝස්ට් වෙනවා දැන් නම් ටිකක් කලුවර වැටිගෙන ඉන්නේ අපි ආවෙත් හතරට පොඩ්ඩක් අර අපිට වෙලා ගියා මෙතන තන හොයාගන්න අපි හර්ෂගේ තමයි මේ පරක්කුව අපි නම් දන්නේ නැහැ තන නියමයි සුපිරි අපි දාගන්නවා සෝයා සෝස් හරනම් මේක අර අඟුරු වලින් තමයි රෝස් කරගන්න ඕනේ
දැන් අපිට අඟුරු ගන්න ගොඩාක් වෙලා යනවනේ ඒක හින්දා අපි මේ ගින්දරෙන්ම මේව කරගන්නේ මේකෙදි දැන් අපි හැම අයින් කරේ නැහැ චිකන් එකේ හැම අයින් කරපු නැති නිසා වටේ හැම ටික කළු වෙන කොහමද දුම බැඳිලා මේ ගින්දරට අල්ල නිසා කළු වෙනවා ඇතුලේ ටික අවුලක් නැහැ ඇතුලේ ටික කන්න පුළුවන් මේ දැන් එහෙම තමයි කරන්නේ දැන් අපි හතරටනේ ආවේ පැය දෙකයි තියෙන අපිට ටක් ගාලා මේක රෝස් කරගන්න ඕන නිසා අපි කෙලින්ම ගින්දරට අල්ලනවා ඒක වහින්නත් එනවා ඔව් අනික වහින්න එනවානේ ක්ලයිමේට් එකත් එච්චර හොඳ නැහැ වහින්න වගේ ටක් ගාලා වැඩේ ඉවර කරලා යන්න ඕනේ තව චුට්ටෙන් වහයි වගේ ඔන්න අපි රෝස් කරගෙන ඉවරයි චිකන් එක අපි ගලව ගත්තා මේ තියෙන්නේ යස්තිය ගහලා තියෙන්නේ කුකුලා යස්තිය ගහලා ඉතින් මේ ඉරොන්න තව ටිකක් මෙහෙම දියලා අපි කබල බලමු ද රෝස්ලා තියෙන්නේ ගන්න සුපිරි තම් උඩට අපි අයින් කරමු නෑනේ එකක් අමු මේ හොඳට මේ වෙලා තියෙන්නේ ගණි ගන්න එක හොඳටම දැම්බිලා තියෙනවා හොඳටම දැම්බිලා තියෙනවා කටුත් එක්ක දැම්බිලා තියෙනවා ගලුත් එක්කනවා මොකක්ද සුපිරි ඔන්න ඔහමයි අපි චිකන් එක රෝස් කරගත්තේ හයිඩ්‍රොලික් බලෙන් නේ බා හයිඩ්‍රොලික් බල හයිඩ්‍රොලික් බල වෝටර් මිල් ඔන්න එහෙනම් අද වීඩියෝ එක ඉවරයි මගේ වීඩියෝස් බලන්න කැමති නම් channel එක subscribe කරන්න bell icon එක click කරන්න වීඩියෝ නැයි නම් like එකක් දාන්න comment එකක් දාන්න එහෙනම් අදට අපි ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකේ හමු වෙමු ජය වේවා